समतकालीन सत्य हरियटम කියන සිත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටි ගම්මන ප්‍රථමයෙන් නවධානිය පුවත් සිරස්තල වෙත මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හලාවත තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට හිටපු අමාත්‍ය ටීබී ඒකනායක මහතා අභාව ප්‍රාප්ත වෙයි ඊයේ දිනට කොවිඩ් මරණ 7ක් බන්දනගර රැඳවියන් දෙදෙනෙකුත් ඒ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 137ක් බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහණය කරන්නන් හට දැඩි නීති රාජ්‍ය ඇමති දිලුම් කියයි රට මුහුණ දී ඇති ණය අර්බුදය විසඳා ගැනීමට නොහැකි වූ හොත් තවදුරටත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව සුනිල් හඳුන්නේත්තිගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් හලාවත තොඩයාය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හලාවත තොඩුවව ප්‍රදේශයේදී සුරවදු නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට භාවිතා කළ මෝටර රථ දෙකක්, ලොරි රථයක් සහ වෑන් රථයක් සුරවදු දෙපාර්තමේන්තුව විසින් සිය බහරයට ගෙන ඇති බවටයි වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් විමසීමක් සිදු කළා. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද මද්‍රව්‍ය විමර්ශනයකට අදාළව අද දින උදෑසන හලාවත තොඩුවාව ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා. එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහිතව ඒවා ජාවාරමේ නිරත වී සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. එහිදී එම මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද මෝටර රථ 4ක්, කාර් රථ 2ක්, ලොරි රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගැනීමටත් නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. තවමත් වැටලීම් කටයුතු සහ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේවා මෙරටට ගෙනීමටත් ඒ වගේම දිවයින තුළ මේවා බෙදා හැරීමටත් සම්බන්ධ ජාලයන් හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියේ ගෙන ඒමටත් ඔවුන්ට උපරිම දඬුවම් ලබා දීමටත් හිටපු අමාත්‍යවරයෙකු වූ ටීබී ඒකනායක මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 66 වන වයසෙහි පසු වුණා. ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍යවරයෙකු වූ ටීබී ඒකනායක මහතා අද උදෑසන අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කුරුණෑගල සමූපාකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය හිටපු අමාත්‍යවරයා මිය යන විට 66 වන වයසෙහි පසු වුණා. 2015 වසරේ සිට 2020 වසර දක්වා පැවති යහපාලන රජය සමයේ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබූ ඒ මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූර රැසක්ද හොබවා තිබෙනවා. සිය දේශපාලන දිවියේ නිරන්තර ජනතා සේවය වෙනුවෙන් කැපවුණු දේශපාලඥයෙක් වූ ටීබී ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දේශපාලන නිවහන කරගනිමින් ජනතාව උදෙසා තම සේවය ලබා දී තිබෙනවා. ටීබී ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දෙන බවයි ඥාතීන් පවසන්නේ. වටිනා දේශපාලන චරිතයක් මෙතුමගේ වියෝවය ඇත්තටම අපිට හරි බලවත් සංවේගයකට කාරණයක්. විශාල උත්සාහයක් ගත්තා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ මෙතුමා සුවපත් කරන්න මෙතුමාගේ අවසාන කටයුතු අපි දැනට මහව මෙතුමාගේ නිවසට දැනට ගෙනියන්න අපි කටයුතු කරලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්හි නිරත වී තිබෙනවා. ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වුණා. පුදුබිම වෙත ගිය ජනාධිපතිවරයා 8ම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවස නාහිමියන් බැහැදැක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව රුවන්වැලි මහසෑ පුදබිමට ගිය ජනාධිපතිවරයා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක උන්වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත වුණා. රුවන්වැලි මහසෑ රදුන් අභියස ආගමික වතාවත් තුළ නිරත වූ ජනාධිපතිවරයා අනුරාධපුරය පූජා භූමි සංවර්ධන මහසැලැස්ම විමර්ශනය කිරීම සිදු කළා. ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450ක් වන අතර කලාප 3ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවෙනවා. ඉදිකිරීම 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත අතර සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් අංජලි දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් නැතුණු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඊයේ දින කොවිඩ් මරණ 7ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. එම මරණ අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර එම පුද්ගලයා දෙසැම්බර් මස 3 වනදා නිවසේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක්. එමෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකද IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙසැම්බර් මස 4 වනදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වයයි. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි තවත් කාන්තාවකද පසුගිය නොවැම්බර් මාස 28 වනදා සිය නිවසේදී මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ අතර එම මරණයට හේතු ලෙසද දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආසාදනය උග්‍ර පෙනහළු රෝගී තත්ත්වය සහ හෘද රෝගී තත්ත්වයයි. එමෙන්ම කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකද දෙසැම්බර් මාස 4 වනදා නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වයයි. මේ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 60 දෙහැවරිදි කාන්තාවක් IDH රෝහලේ දෙසැම්බර් 5 වනදා මරණයට පත්ව තිබෙන අතර එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියබැඩියාව, අධිරුධිර පීඩනය සහ COVID-19 ආසාදනය නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වය සමග බහු ඉන්ද්‍රිය අක්‍රිය වීමයි. මේ අතර ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු දවනවා. මෙම පුද්ගලයින් දෙදෙනාම පිරිමි පුද්ගලයින් වන අතර මරණයට හේතුව COVID-19 ආසාදනය හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයින් දෙදෙනා 53 සහ 66 යන වයස්වල පසුවන්නන් බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒත් සමගම COVID-19 ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ යනවා. එමෙන්ම ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හඳුනා ගැනුණා අතර යනුව මෙරට COVID-19 ආසාදනය වූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 27200 ඉක්මවා තිබෙනවා. ඉන් පුද්ගලින් 20090 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 7001 දෙනෙකු පමණයි. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් අදාළුවම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා. අදාළ මගින් පිරිස දෝහා, සිඩ්නි, ඩුබායි සහ නරීටා යන රටවලින් පැමිණ ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ග නිර්දේශවලට අනුව අනුගත නොවේ දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කිරීමෙන් දුම්රිය තුලින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි දිගින් දිගටම කියන දුම්රියෙන් කොවිඩ් රැල්ලක් බිහි වෙයි කියන එක මේ වන විට යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මේ මොහොත වෙන විට සෞඛ්‍ය අංශ වලින් ගැසට් කරලා තියෙන දුම්රිය මගීන්ගේ ගමනාගමනය පිළිබඳ තොරතුරු සටහන් කර ගන්න ක්‍රමවේදය සහ දුම්රිය මගීන්ට ආසන පැනවීමේ ඇතුළු ප්‍රවාහන පාසුකම් සපයන ක්‍රමවේද සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. හරියට ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ වෙලා තියෙන දුම්රිය දෙපාර්තමේන්තුව. මෙහෙම ගියොත් රට ගොඩ ගන්න රජයේ මේ වැඩ පිළිවෙලට ගරු ඇමතුමා හදන වැඩ පිළිවෙලට සෞඛ්‍ය ඇමතුමිය හදන වැඩ පිළිවෙලට ඒත් එක්කම ආරක්ෂකංශ සෞඛ්‍යංශ ගන්න වැඩ පිළිවෙල කඩා වැටිලා රටම ඉතාමත් අවිනිශ්චිත අභාග්‍ය සම්පන්න තත්වයකට පත් කරන්න මේ දුම්රිය දෙපාර්තමේන්තුව යොමු වෙයි කියන පණිවිඩය මම දෙනවා. මම හිතනවා ඉදිරියේදී මේකට ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අනිකුත් වෘත්තීය සමිතියත් එක්ක එකතු වෙලා මේ වෙනුවෙන් දැඩි අරගලයක් කරන්න අපි සූදානම් වෙනවා. आसन प्रभाव आसन ප්‍රමාණයේ ඉක්මවා බස් රථවල මගින් ප්‍රවාහනය සිදු කරන පුද්ගලයින්ව අත්අඩංගුවට කොටගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුගම මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දිගින් දිගටම පහුගිය කාලේ අපි බස් රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා. මේ මගින් ඉඳගෙන පමණක් ප්‍රවාහනය කිරීම සඳහා අධික ලෙස මගින් ප්‍රවාහනය කරනවා කියන මම පොලිස්පතිතුමාටත් ලිපියක් මගින් දැනුම් දුන්නා. වහාම හැම කරන සියලුම බස් රථ අත්අඩංගුවට අරගෙන නිරෝධායන නීතිය යටතේ නඩු පවරන්නේ කියලා. මොකද අපි ඉඳගෙන යන ගාස්තුව අය කරන්න අවසරය දීලා තියෙනවා. ඒකට හිටගෙන මගින් ප්‍රවාහනය කරන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි සඳුදා දිනේ සිට උපදෙස් දීලා තියෙනවා ප්‍රවාහන අධිකාරීවලටත් ලංගමටත් සෑම ගමන් වාරයක් ආරම්භයකදීම බස් දෙකක් ධාවනය කරන්න. විශේෂයෙන්ම කාර්යාල සහ පාසල් වේලාවල් වලදී. ආයුර්වේද පැණියක් සම්බන්ධයෙන් මේ වෙනුවට කොවිඩ් මරණය සඳහා යම් කිසි ආකාරයක මතවාදයක් ලක් වෙලා තියෙනවා. මේ බෙහෙතෙන් ඒ කොවිඩ් රෝගය තුරන් වෙනවා නම් මම හිතන්නේ මේකේ උත්පත්තිය සහ විවිධ දේවල් බලන්නේ නැතිව මේක ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරයට ගෙන යන්න. ඒ වගේම මේක හරහා ලංකාවේ ආර්ථික අර්බුදයටත් විශාල පිළිතුරක් තිබෙනවා. දේශීය චින්තනයට ගොඩක් වෙලාවට අපේ අයගේ විශේෂම විපක්ෂයේ නෑදෑකමක් නැහැ. ඔවුන් ජාත්‍යන්තර යුරෝපීය ක්‍රමේ තමයි පහුගිය යුද්ධයට විසඳුම විදියට ඉදිරිපත් කරේ. ඒකට විසඳුම යුරෝපීය ක්‍රමේ භාවිතා කරලා අවුරුදු 30ක් ගියා යුද්ධේ නිම කරගන්න බැරි වුණා. දේශීය ආකෘතියට යුද්ධය වසර 3කින් ජයගත්තා. ඒ වගේම කොවිඩ් වසංගතය කියන යුද්ධයත් ලෝකයටම බැරි වුණත් අපේ හෙළවෙදකම හරහා ජය ගන්නවා ඒකාන්තයෙන්ම. රට මුහුණ දී ඇති ණය අර්බුදය විසඳා ගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වුවහොත් තවදුරටත් ආර්ථිකය කඩා වැටෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්විති මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාත්‍යන්තරේ ලෝකේ වැඩක් නැහැ. අපි ගමක කවුරු හරි කෙනෙක් ණය වෙලා, කඩේට ණය වෙලා, බැංකුවට ණය වෙලා, අල්ලපු ගෙදර මිනිහට ණය වෙලා, නෑදෑයන්ට ණය වෙලා, හතර වටේ ණය වෙලා නම් ඒ ණය වෙච්ච බව කවුරුත් දන්නවනම් තව ඉතිරි වෙලා තියෙන ගෙදර තියෙන බඩු මුට්ටු ටික විකුණන්නයි උගස්සියන්නයි විතරනම් ඒකත් කාට හරි උගස්සියලා කියලා දන්නවනම් අල්ලපු ගෙදර මිනිහවත් ණය දෙනවද? එතකොට අපේ ණය මත අපේ ණයවල පංගුවේ ප්‍රමාණය අනුව තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ අපි ගනුදෙනු කරන්න සුදුසු රටක්ද නැති රටක්ද කියලා. දැන් අපේ රටපත් වෙලා තියෙන්නේ මොකටද? ගනුදෙනු කිරීමට නුසුදුසු රටක් බවට. ඒක ASCII මහරබන්ධනාගාරේ ඉන්න රැඳවියෝ PCR කරන්න හදනකොට වෙඩි තියලා මරනවා නම් අඩුතරමේ මරණ පරීක්ෂණේ වාර්තාවක් තාම දී ගන්න බැරි නම් ජාත්‍යන්තරේ ඒව දාගන්නෙත් හොඳ රටක ලක්ෂණ හැටියට නෙමෙයි. මම දන්න තරමට කණ්ජිත සංස්ථාව LC ඕපන් කරන්න ගියා ඩුබායි මාකට් එකේ තෙල් ගන්න. වෙනද ගියාම දින 365කට වරප්‍රසාද ණය කාල සීමාවක් ලැබුණා තෙල් සපයුම්කරුවන්ගෙන්. හැබැයි දැන් කියනවා දින 80යි. ශ්‍රී ලංකාව නෝටි රටක්. ණය ගෙවන්න බෑ ඕගොල්ලන්ට. දැන් ඩවුන් රේට් වෙලා ඉන්නේ. අන්න ප්‍රතිවිභාගේ. තෙල් ගේනකොට විතරක් නෙමෙයි මම කියන්නේ හෙට අනිද්දා වෙනකොට අලලුණු පරිප්පු ටික ගන්නත් ගියාම LC ඕපන් කරගන්න බැරි වෙන මට්ටමකටපත් වෙනවා මේ ණය අර්බුදයට ආණ්ඩුවට උත්තරයක් නැත්තම්. සාමාන්‍ය ජනතාව මේ වන විට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් සාමාන්‍ය ජනතාවට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව මැදිහත් වෙලා හරියට සහන ටික ලබා දීලා නැහැ. මේ ආණ්ඩුව විසින් දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමතිවරු 4 දෙනෙක් විතර පත් කළා. ඒත් මහර බන්ධනාගාරේ වෙඩි තියලා තමයි කොරෝනා හැදිච්ච අය මැරුවේ. ඇමතිතුමිය නම් මුට්ටි විසික් කරනවා ගඟට පැණි බොනවා. ඒත් රටේ ජනතාවට කිසිසේදක් වෙලා නැහැ මේ නිසා. ඉතින් මේ ආණ්ඩුව ෆේල් වෙලා තියෙනවා. රට ෆේල් වෙලා තියෙනවා. එනම් තව අවුරුදු 2-3ක් යනකොට ඇත්තෙන්ම අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. රනිල්ට බෑ කියලානේ සජිත් එක්කලා ටෙලිෆෝන් එකක් හදාන කට්ටියගේ. ගිහිලා 54 දිනක් හදාගත්තානේ. දැන් මේ පහුගිය මැතිවරණේ 20 වෙනි සංශෝධනය ගෙනහම മന്ത്രിවරු 6ක් ඕන තැනට മന്ത്രിවරු 9ක්ම සජිත් මහත්තයා දුන්නා. දීලා 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. අඩුතරමේ තමන්ගේ 54 නෙමෙයි තමන්ගේ පක්ෂයේ අයිතිකාරිය රඳවා ගන්නත් බැරුව ගියා. අද කවුරුත් එළියට බහින්න නැති අවස්ථාවේ අපෙන් ඇහුවා සජිත්ගේද රනිල්ගේද කියලා. අපි කපි නෑ කාගේවත් නෙමෙයි අපි UMP කාර්යෝ කියලා. මේ අපේක්ෂකවරු 12 දෙනාම එකාමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරමින් වැඩසටහන තමයි අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්නේ. කියන්න කැමති සර්ෆෙල්. සර්ෆෙල් කියන එක දෙපැත්තෙම ගන්න පුළුවන් සර්ෆෙල්. හැබැයි 2015 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රනිල් ෆේල් වුණේ නෑ. දැන් සර්ෆෙල් කියනකොට කොයි පැත්තෙක් කෙනාද කියලා බලනවා ෆේල් වෙලා තියෙන. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් සියඹලාණ්ඩුව පහතාරාව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ගංජා හේනක් වටලා එක්සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගංජා වගාවේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවයි පොලිසිය සඳහන් කළේ. කැප්පෙටිපොළ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා අඩු මිලට ගෑස් සිලින්ඩර් සහ ගෑස් උණුන් ලබා දීමේ වැඩසටහනක් කැප්පෙටිපොළ සමෘද්ධි බැංකුව කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණා. ඒ කැප්පෙටිපොළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් වවුනියාව පේරාරු ජලාශයේ වාන් දුරටු විවෘත කිරීම නැරඹීමට ගිය පාසල් සිසුවෙකු එම ජලපහරට හසු වී අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් වූ එම පාසල් සිසුවා සොයා මෙහෙයුම් සිදු කළද මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වූ බවයි ඊච්ඡන්කුළුම පොලිසිය සඳහන් කළේ. මෙන්න දැන් අප වෙත ලැබුණු විශේෂ පුවතක්. හෙට දින අලුයම 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හුදකලා භවින් ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඒ අනුව බ්ලූවෙන්ඩල් පොලිස් වසම, වැල්ලම්පිටිය පොලිස් වසම, විජයපුර ග්‍රාම පොලිස් වසම මෙලෙස හුදකලා භවින් ඉවත් කරනු ඇති. එමෙන්ම හෙට දින උදෑසන 5 සිට පහත සඳහන් ප්‍රදේශ අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව කොම්පංචවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලපාර යන ප්‍රදේශ මෙලෙස අලුතින් හුදකලා කරනු ලැබුවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට උදෑසන 5 සිට හුදකලා කරන ප්‍රදේශ මෙලෙස නම් කර තිබෙනවා. වත්තල පොලිස් වසම, තෑලියගොඩ පොලිස් වසම, කැලණිය පොලිස් වසමයි. එමෙන්ම හෙට දින උදෑසන 5 සිට අලුතින් හුදකලා කරන ප්‍රදේශ ලෙස එම දිස්ත්‍රික්කයේ නම් කර ඇත්තේ වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම පොලිස් වසම, හේකියවත්ත ග්‍රාම පොලිස් වසම, කුරුඳුහේන ග්‍රාම පොලිස් වසම, ඇවරිවත්ත ග්‍රාම පොලිස් වසම සහ වැලිකඩ මුල ග්‍රාම පොලිස් වසමයි. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා අපි විසින්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.